Hello everyone. ඉතින් ඔයාලට කොහමද? ගොඩ දවසකට පස්සේ ඔන්න මම වීඩියෝ එකක් කරන් ආවා. අවුරුදු vlog ටික ගෙනාවට පස්සෙම වීඩියෝ එකක් දැම්මේ නෑනේ මං. ඉතින් අද මේ 23 වෙනිදා නෑ 22 වෙනිදා අපි මේ වෙසක් කූඩු හදනවා. අපි කියන්නේ අම්මයි මල්ලී දෙන්නත් එක තමයි ඒ වැඩේ කළේ. හැබැයි 22 වෙනිදා රෑ මමත් චුට්ටක් සපෝට් එකක් දුන්නා. ඒ වෙලාවේ තමයි මම මේ වීඩියෝ ටික ගත්තේ. ඉතින් ඔයාලත් ලස්සන ලස්සන කූඩු බකට්ස් එතකොට ඒ වගේ වෙසක් සැරසෙලි ලස්සනට කරන්න ඇති කියලා මම හිතනවා. හැම ගෙදරකම වගේ ඉතින් කරනවනේ මේ දවස්වලට. Good morning everyone. ඉතින් අද පොයේ දවසේ ඉතින් හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් උදේ 8ට විතර ඇති. අම්මලා එහෙම ගියා, අම්මයි මල්ලී ගියා. සීල් ගත්තොයට හීල් දාන්නේ බාර අරන් තිබුණා. ඒකට ඒගොල්ල සම්බන්ධ වෙන්න. ඊට පස්සේ වැස්ස පෑවට පස්සේ අප්පච්චි මමයි දෙන්නත් එක්ක පන්සල් ගියා. කලින් ඉතින් මල්ලීලා එහෙම ගිය නිසා අපි දෙන්න විතරයි මේ පාර යන්නේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මල්ලි මමයි දෙන්නත් එක්ක ගියා පොඩි රවුමක් දාලා එන්න. දන්සල් ඉස්සලම අපිට කැවිලි දන්සලක් හම්බුණා. ඊට පස්සේ ඔන්න අපි ඒ කියන්නේ අපේ ගමේම එක තිබුණේ. ඊට පස්සේ අපි ඔන්න රත්නපුරේ ටවුන් එක පැත්තට තමයි මේ යන්නේ. මෙහෙ ඉතින් ගොඩාක්ම දේවල් තියෙන්නේ පොසොන් එකට වෙසක් එකට තියෙනවා අඩුයි. හැබැයි තිබුණා ගොඩක්. ඒ අන අතරතුරේ අහම්බෙන් පොඩි මාමයි නංගිලා දෙන්නවයි හම්බුණා. එයාලත් ඇවිල්ලා වෙනදරට මෙහෙම යද්දි කෝල් එකක් දීලා එහෙම කතා කරලා තමයි අපි කට්ටිය යන්නේ. ඉතින් මේ දවස් ටික වැස්ස සැරයි ඒ දේවල් හින්දා එයාලට කරන්ට් නැහැ, ෆෝන් ඕෆ්. අපිට කෝල් එකක්වත් ගන්න විදියක් නැහැ. අපිට සිග්නල් තිබුණෙම නැහැ. ඒ හින්දා අපේත් ෆෝන් ඕෆ් වෙලා තිබුණේ. ෆෝන් ඕෆ් වගේ තමයි, ඕෆ් වෙලා නෙවෙයි, ඕෆ් වෙලා වගේ තිබුණේ. ඉතින් මේ ලොකු වැස්ස දවසක් වහිනවා, ආය පායනවා, හැම හැම තමයි අපි ගියේ. කොච්චර වැස්සත් වැඩිපුරම තිබුණේ අයිස්ක්‍රීම් දන්සල්. අපිට අයිස්ක්‍රීම් දන්සල් හතරක් හරි පහක් හරි හම්බුණා. හැබැයි අපි නැවැත්තුවේ දෙකක හරි තුනක හරි විතරයි. කොහමරි අපි දැන් රත්නපුරේ ටවුන් එකට මාපු එකේ අපි හිතුවා සපරගම මහසමන් දේවාලයට යනවා කියලා. ඉතින් රත්නපුරේ අපිට විශේෂ තැනක් එතන. ඉතින් එතනට යන ගොඩක් වෙලාවට යනවා හේතුවක් නැ, කියන්නේ හේතුවක් තියෙන්න ඕනේ නැහැනේ. ඉතින් විශේෂ හේතුවක් නැහැ. අපි දෙන්නත් එක්ක මෙතෙන්ට ගිහින් එමු කියලා ආවා. හැබැයි අද ගොඩාක් සෙනග, වෙසක් පොය දවසට වගේ ඒ වගේ විශේෂ දවස්වලට මෙතන ගොඩාක් සෙනග ඉන්නවා. ඉතින් අපි දෙන්න මල් පොකුරු ටිකකුත් අරගෙන අපි දෙන්නත් දේවාලය පැත්තට ගියා. මෙතන අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා ළමයි. අපි ඒක යන්නේ නැහැ ඒ උනාට. මේ ගොඩාක් සෙනග වැඩි වාහන බ්ලොක් එක අද දවසම අයිස් තමයි කෑවේ. ඒක අපි මෙතන නවත්තන්න නැහැ කියලා හිතුවා. පේනවනේ ඉතින් රත්නපුරේට වහිනවා වහිනවා. රත්නපුරේ විතරක් නෙමෙයි, හැබැයි මේ දවස්වල හැම තැනකටම වගේ වහිනවා ගොඩක්. ඉතින් අපිත් වැස්ස බලන්නද. ඉතින් වැස්ස තෙමීගෙන එහෙම යන එකත් හොඳයි. ඉතින් ගොඩක් තෙමුනෙත් නැහැ. ඊට පස්සේ අපිට හම්බුණා බද්දන්සලක්. දවල්ට අපි බඩගින්න හිටු වෙලාවක තමයි හම්බුනේ. ඉතින් මේ ඊට පස්සේ මේ විදිහට අවුව පායලත් තිබුණා. චුට්ටක් වෙලා විනාඩි 5කට තියෙනවා ආපහු වහිනවා. එහෙම එහෙම තමයි ගියේ. ඉතින් ඒකත් අමුතුම අත්දැකීමක්. හරිම ආසාවෙන් අපි ගියා. ඊට පස්සේ අපිට බඩීරුංග දන්සලක් හම්බුණා. අය බෙලිමල් දන්සල් ගොඩක් තිබුණා. අපි එක තැනකටයි බෙලිමල් නැවැත්තුවේ. මොකද මේ අපේ මල්ලි බෙලිමල් බොන්නේ නෑ, මං විතර නෙබොන්නේ. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ඔහේ ඔහේ රවුමක් ගිහිල්ලා අපි දෙන්නත් එක ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් වෙසක් සැරසෙලි අපි හදපු ඒවා එල්ලන්න ලස්සන්ට මේව කරන්න තමයි තියෙන්නේ. ඉතින් ප්‍රෑ වෙනකන් එක්කලා මල්ලි හිමීට පස්සේ කූඩුවක් තියෙනවා අපේ ගමේ. ඒක බලන්න ගියා.
මම ඒකෙත් ෂෝට් වීඩියෝ එකක් හරි දාන්නම් අය ගියොත්. මොකද මම ගියේ නෑ වීඩියෝස් ගන්න උනේත් නැති නිසා. ඉතින් ඔයාලා කොහොමද වෙසක් සැමරුවේ? ඔයාලා සාමාන්‍ය බෞද්ධ අපිට නම් ඇත්තටම අවුරුද්ද වගේනේ, ඉතින් විශේෂ දවසක්නේ, ඒ නිසා මං එහෙම ඇහුවේ. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් අදර අපි ගිහිල්ලා යන්නම්. හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න, අපේ ජීවිතේ ලස්සන මතක බෙදාගන්න, දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.